දෙව්ලපිටිය මරදගහමුල ප්‍රදේශයේදී මෙම ආසන බලමණ්ඩ රැස්වීම සංවිධාන කර තිබුණා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටි ආරච්චි යන මහතුරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති තෝරණ ඡන්දෙදි මන්ත්‍රීවරු 134 පාර්ලිමේන්තුවේ ඡන්දෙ දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගන්න කටයුතු කිරීම අද නිවැරදියි කියලා මම විශ්වාස කරනවා මගේ අම්මේ තාත්තේ. එදා අපේ පාක්ෂිකයින්ට ඉදිආර කරලා බේරවැවේ දැම්මා. පාක්ෂිකයන්ව ලැජ්ජා කරා. ගෙවල් ගිනි තිබ්බා. ගම්පාති සික්කේ වැඩිම ගෙවල් ගිනි තිබෙන්නේ මිනුවන් ගොඩ ආසනේ. ඒ අපේ ඡන්ද පදනමට සංවිධානාත්මකම ජනතා විමුක්ති පෙරමුණත් සමගේ ජන බලවේගයේ ගාමීය මට්ටමේ කණ්ඩායම් එක්කව් වෙලා මිනිස්සුන්ව කුලප්පු කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දේ දිව්ලපිටිය ආසන සම්මේලනයේ එක් ප්‍රධාන චරිතයක් විදිහට සනත් නිශාන්ත කියන චරිතය එදා ඔබ තමුන්නාසල ගාවට ආවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මේ මහින්ද රාජපක්ෂ කියන දෙවන්ත ඔබේ මගේ නායකයා වෙනුවෙන් මං විශ්වාස කරන්නේ ඔබ තමුන්නාසල ගාවට එන්නට හිටියාද මම නෙවෙයි එතුමා. ඔබේ ආදරයේ ප්‍රතිඵලය ලෙස එතුමගේ ගේ අහිමි වුණේ නැත්තම් අද මටත් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. අද මේ පක්ෂයටත් දෙවන්ත හයියක් තාමත් තියෙනවා කියන එක මං ඔබ තමුන්නාසලට කියනවා. අපේ පෙළපතේ දුක හඳුනන්නා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් සනත් නිශාන්තයන් වෙනුවෙන් ඒ අඩුව අබමල් රේණුවක් හරි මකන්නට හැකියාවක් මට දෙයි නම් ඒ හයිය මම මේ පක්ෂය වෙනුවෙන් දෙනවයි කියන කාරණේ මං ඔබ තමුන්නාසලට කියනවා. තමුන්නාසලා ලීලා තියාගෙන ඉතිහාසය බලන 2005 ඉන්න ඡන්ද දිනපු ආකාරය කිසි සැකයක් තියාගන්න එපා. පවතින ජනාධිපති මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පොට්ටුවේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරනවා කියලා මං තමුන්නාසල කියනවා. ඒකේ දැන් කියන්න බෑ රාස්. ඒ රාස් ඡන්දෙන් පස්සේ තමුන්නාසල ඇයට පේන්න දියයි. ජනාධිපති මැතිවරණයේදී 51,000 පොට්ටුවර දෙද්දී 2675 ජීවිපියට වැඩි ඡන්ද 48,576යි. පුළුවන් නම් Facebook ජනාධිපතිට 50,000 ගන්න මේ ආසනේ නෑ. කවදාකවත් වෙන්නේ නෑ. පුළුවන් නම් සදිත්ත 100,200කින් වැඩි කරගන්න තමන්ගේ ඡන්ද ප්‍රතිශත බෑ. මේ දිව්ලපිටිය අද මේ මොර ගහලා කියන්නේ කෑ ගහලා කියන්නේ අපිට පුළුවන් නැගිටින්න, අපිට පුළුවන් බලය ගන්න, එක එක බේගල් ඇදලා බොරුව වපුරලා බොරු දේවල් කියලා වැඩක් නැති දේවල් කියලා යන ගොඩක් අය හිටියට උන්ට වැඩපිළිවෙලක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපි කියවපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නම් කවදාවත් ඡන්දයක දවසක්වත් කල් දාන්න උදව් කරන්නේ නැහැ කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. නිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ආවට ගියාට තෝරන්න බෑ අපිට. අනුර කුමාරව ඒගොල්ලෝ තෝරගත්ත විකල්පයක් නැති නිසා. හැබැයි අනුර කුමාරට බෑ. සජිත් ප්‍රේමදාසව ඒගොල්ලෝ තෝරගත්ත වෙන කෙනෙක් නැති නිසා. ඊළඟට අපි අනුරතම කිචි කැලණ පණිවිඩ එනකම් බලාගෙන ඉන්නවා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා අහනවද නැද්ද? අද තීන්දුව කළ දිනවා ගෙවල් ගිනි තියලා ගහලා මරලා ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට ගිහිලා ආණ්ඩු පිටවන්න බෑ කියන කාරණය. ඒකෙන් අපි සතුටු වෙනවා. අනිත් පැත්තෙන් අපි දුක් වෙනවා. උගත් බුද්ධිමත් කියන තරුණ පරම්පරාව ගුණාට අඳපු එක ගැන. මම දැක්ක සමහර දේශපාලන පක්ෂවල අය කියනවා එයා තව මාස පොයේ තුනකින් බලය ගන්නවලු අපේ හැමදෙරුනි. ඉතින් පොයේ තුනකින් බලය ගන්න එක ෂුවර් නම් බලය ගත්තම් පරිවැඩි කරගත්තා නම් ඉවරනේ. මාස තුනක් ඉවසන්න බැරිද? අද මම විශ්වාස කරන ඔබ තම උන්නාසලා පක්ෂයක් විදිහට අපට ලබා දෙන මේ හයිය තුල ඉදිරියේදී අපි පක්ෂය ජයග්‍රහණය කරවන්න පුළුවන් අපේක්ෂකයෙක් එක්ක අපේ මාණ්ඩුව පිහිටවන තැනට අපි මේක පරිවර්තනය කරනවා කියන කාරණය.